මම ඉහත වීඩියෝ එකෙන් ඊසෑම්මා ගැන කතා කළා. මේ ඊසෑම්මා කියන එක්කෙනාගේ ඊස් ඈම් කියන එක්කෙනාගේ අතීත අවස්ථාව තමයි මේ වාස් කියන එක්කෙනා. මේ ආ කියන එක්කෙනාගේ අතීත අවස්ථාව තමයි ව කියන එක්කෙනා. WERE වාස් ස්පෙලින් එන්නේ WAS. එතකොට මේ වාස්ව දැන් තිබෙනවා ඉන්නවා කියන අදහස past tense එකට ගිහාම තිබුණා සිටියා කියන අදහසට යනවා. එතකොට මේ වාස්ව කියන දෙන්නත් ඉතාම ප්‍රබල ලෙස past tense වල කර්තෘකාරක වාක්‍ය හදන්න, කර්මකාරක වාක්‍ය හදන්න, විවිධ පැති adjectives නාම විශේෂණ පද හදන්න, නාම පද වාක්‍ය හදන්න, විශාල පැතිකඩකට මේ වාස්ව භාවිතා කරනවා. You might know about it. මම අද පැහැදිලි කරන්නන්නේ වාස්ව කියන්නේ සිටියා, මම ගෙදර හිටියේ කියන කතාව. I was at home. ඒගොල්ලෝ ගෙදර හිටියද? Were they at home? ඔයා ඊයරෑ කොහෙද හිටියේ? Where were you last night? මම ඊයරෑ ගෙදර හිටියේ. I was at home last night. මම ඊයරෑ ගෙදර හිටියේ. මෙන්න මේ වගේ සිටියා කියන අදහස හැමතිස්සම ගේ ඇතුලේ ඉන්නවා සිටිනවා කිව්වම මං ගියපාර වීඩියෝ එකේ කියන්නවා ඊසෑම්මා කියන එක. සිටියා තිබුණා කියන අදහස ප්‍රකාශ කරනකොට වෝස්ව කියන එක. ඉංග්‍රීසි භාෂාවෙන් නැතුවම බැරි කොටස් ටිකක් තමයි ඔය ඊසෑම්මා වෝස්ව කියන්නේ. I was at home මම ගෙදර හිටියා. I was not at home මම ගෙදර සිටියේ නෑ. Were you at home ඔයා ගෙදර හිටියාද? You were not at home ඔයා ගෙදර සිටියේ නෑ. හැමතිස්සෙම සිටියා කියන එක කියනකොට අපිට වෝස්ව භාවිතා කරන්න පුළුවන්. ඒතර මේ be පවුල මන් නිතර නිතර I always emphasize that we can't construct sentences without be family. Be is a ma was were being very powerful lesson in English language. Everybody must learn be is a ma was were being. මේ be verb එක කියන එක සෑම කෙනෙක්ම ගැඹුරින් හරියට නිවැරදිව අවබෝධ කරගෙන තබාගත යුතුමයි මේ ඉංග්‍රීසි භාෂාව විවහාර කරනවට. ඒ නිසා හැම කෙනෙක්ම මේ කෙටි වීඩියෝස් වලට හොඳින් ඇහුම්කන් දීලා නැවත නැවතත් මේක අහලා හොඳින් ගැඹුරින් අවබෝධ කරගන්න වොස්ව.